පිස්සුවෙන් වගේ පාඩම් කරන්න හිමන් නැත්තම් ගැම්මෙන් පාඩම් කරන්න ඔළුව හදාගන්නේ කොහොමද? පාඩම් කරද්දී පාවිච්චි කරන්න පුළුවන් සාර්ථක ස්ටඩි ටෙක්නික්ස් ගොඩක් අපි කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා. ඉතින් මේ මොන දේ කරන්නත් පාඩම් කරන්න ඔළුව හදාගන්න එපේ. අන්න ඒ නිසා අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හිතුවා ස්ටඩි සයිකොලොජි එක යටතේ පාඩම් කරන්න ඔයාගේ මනස හදාගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයන් කිහිපයක්. බයෝ අපි channel එක වටේ ගොඩක් ඉන්නේ ඉගෙන ගන්න ආස ළමයි පිරිසක් නිසා. විශේෂයෙන්ම ස්ටඩිස් පැත්තට දාලා මේ දේවල් කතා කරනවා. නමුත් ඔයා දැනගන්න ඕනි ඕනිම ශාස්ත්‍රයක ඉන්න ඕනිම වයස් මට්ටමක කෙනෙක්ට තමන්ගේ ජීවිතේ අරමුණු වලට පහසුවෙන් යන්න මේ දේවල් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. අද ඔයා මෙතනින් ඉගෙන ගන්න යන දේවල් අතිශය ප්‍රායෝගිකයි. ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකල්ම අවබෝධයෙන් බලන්න. ආයි බොවන් කියලා පිළිගන්නව අදත් බයෝ අපි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව. බයෝ අපි වීඩියෝ එකක් ඔයා මුලින්ම බලන්නේ අද නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා සහ ඔයාට වැදගත් වෙන තව ගොඩක් වීඩියෝ අපේ channel එකේ තියෙනවා ඒවත් බලන්න කියලා මතක් කරන ගමන් අපි කතා බහ මේ විදිහට පටන් ගමු. ඉතින් ඔයාගේ අරමුණු වලට යන්න වැඩ කරන්න ඔයාගේ මනස හදාගන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේද දෙකක් ප්‍රධානව මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඒ දෙක එකිනෙකට සම්බන්ධ වෙනවා ඒ නිසා අවධානයෙන් අහන් ඉන්න. මුලින්ම අපි කතා කරන්නේ වොරන් බෆට් ගේ ක්‍රමවේදය. ඉතින් කවුද මේ වොරන් බෆට් කියන්නේ? ගොඩක් දෙනෙක්ට නම් මේ පුද්ගලයාව හඳුන්වලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඉක්මනින් කිව්වොත් වොරන් බෆට් කියන්නේ ලෝකේ දැනට ජීවත් වෙන සුපිරිම ආයෝජකයා. මිනිස්සු මෙයාට කියන්නේ the greatest money maker in the world කියලා. 2008 දී බිල් ගේට්ස්ව පරද්දලා ලෝකේ ධනවත්ම පුද්ගලයා වුණෙත් මෙයා. අද වෙද්දි මෙයාගේ වත්කම ඩොලර් බිලියන 112කටත් වඩා වැඩි. ඉතින් මෙයාගේ සාර්ථකත්වයේ රහස මොකද්ද? එක තැනකදී මේ දේ මෙයා ලෝකෙට කියනවා. අපි බලමු මොකද්ද ඒ ක්‍රමවේදය සහ ඒක කොහොමද අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වොරන් බෆට් ගේ පෞද්ගලික ගුවන් යානයක් පදවන ගුවන් නියමයක හිටියා. මෙයා දැන් අවුරුදු ගාණක්ම වොරන් බෆට් ළඟ වැඩ කරනවා. සහ ඒ නිසා මෙයා ටිකක් සමීප කෙනෙක් වුණා වොරන් බෆට්ට. ඉතින් දවසක් මේ ගුවන් නියමුවා එහෙම නැත්නම් පයිලට් අහනවා වොරන් බෆට් ගෙන් ඔයාගේ සාර්ථකත්වයේ රහස මොකද්ද? ඔයා කොහොමද මේ දේවල් කරන්නේ? මගේ ජීවිතේ තවත් ඉස්සරහට අරන් යන්න ඕනි. මමත් ඒ දේ ඉගෙන ගන්න ගොඩක් කැමතියි කියලා. වොරන් බෆට් මේ පුද්ගලයාගෙන් අහනවා ඔයාගේ ජීවිතේ ඔයාට තියෙන අරමුණ මොනවද කියලා. පයිලට් අරමුණු ගොඩක් තියෙනවා සහ ඒ දේවල් කියන්න උත්සාහ කරද්දී වොරන් බෆට් එයාට කොලයක් දීලා කියනවා ඔයාගේ ජීවිතේ ඔයාට ළඟා කරගන්න ඕනි අරමුණු 25ක්. මේ කොලේ ලිස්ට් කරන්න එහෙම නැත්නම් ලියන්න කියලා. ඉතින් පයිලට් මේ දේ බලාපොරොත්තුුනේ නැහැ. එයා ටිකක් වෙලාව අරගෙන එකින් එක තමන්ගේ අරමුණු මේ කොලේ සටහන් කරනවා. භාගයක් විතර ලියාගෙන යද්දි මෙයාට මේ වැඩේ ටිකක් අමාරුයි. කොහොම හරි එයාගේ ජීවිතේ යාට ඕනි දේවල් 25 ලියලා එයා වොරන් බෆට්ට මේ කොලේ පෙන්වනවා. බෆට් අහනවා ඔයාට හොඳටම විශ්වාසයිද මේ ටික තමයි ඔයාට ඕනි කියලා. පයිලට් කියනවා ඔව් කියලා. වොරන් බෆට් ආපහු ඒ කොලේ යාගේ අතර දීලා කියනවා දැන් මේ 25න් ඔයාගේ ජීවිතේ වැඩියෙන්ම ඔයාට ඕනි අරමුණු පහ මොනවද කියලා කල්පනා කරලා ඒ ටික මාක් කරන්න කියලා. පයිලට් ඉතින් හොඳට කල්පනා කරලා යාට වැඩියෙන්ම ඕනි අරමුණු පහ ලකුණු කරලා කියනවා මට මේ පහ තමයි ගොඩක්ම ඕනි. මම මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා කියලා. වොරන් බෆට් අහනවා එතකොට අනිත් අරමුණු 20ට ඔයා මොකද්ද කරන්න කියලා. මම මේ අරමුණු පහට මහන්සි වෙන අතරේ හැමින් මං අනික් අරමුණු වලටත් වැඩ කරලා ඒ දේවලුත් කොහොම හරි ගන්නවා කියලා මේ ගුවන් නියමුවා උත්තර දෙනවා. වොරන් බෆට් කියනවා ඔයා ඉන්නේ ගොඩක් වැරදි තැනක. ඔයාට වැරදෙන්නේ යන්න උතනයි. ඒ විස්ස ඔයා බලන්නවත් එපා. අමතකම කරලා දාන්න. ඔයාගේ ජීවිතෙන් අයින්ම කරලා දාන්න. ඔයා හිතන්න ඕනි ඔය සලකුණු කරපු පහ ගැන විතරමයි. ඔයා වැඩ කරන්න ඕනි මේ දේවල් වලට විතරයි. ඔයා මේ දේවල් වලට ගියපු දවසක අනිත් දේවල් ගැන හිතන්න. අන්න ඒකයි මගේ සාර්ථකත්වයේ රහස. ඉතින් මෙන්න මේ ක්‍රමවේදය ලෝකේ විවිධ ආකාරවලින් සාර්ථකත්වයට පත් වුණු බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා. මේකට වොරන් බෆට් ක්‍රමවේදය සහ 5x25 ක්‍රමය කියලාත් කියනවා. ඉතින් අපි කොහොමද මේක අපේ ජීවිතයට යොදාගන්නේ? ඔයාලත් මේ ප්‍රායෝගික ක්‍රමය ට්‍රයි කරලා බලන්න. ඔයාට ජීවිතේ යන්න ඕනි අරමුණු 25ක් ලියලා, වැදගත්ම දේවල් පහ ලකුණු කරලා, අනෙක් දේවල් අයින් කරලා ඒ පහ විතරක් වෙනුවෙන්ම හැම වෙලෙම වැඩ කරන්න. ඔයාට වැඩ කරන්න හිතෙන්නේ නැත්තේ, ඔළුව අවුල් වෙලා වගේ හිතෙන්නේ. ගොඩක් වෙලාවට ඔයාගේ හිතේ එක අරමුණක් නැති නිසා. ඔයාගේ ජීවිතේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්න ගොඩකට හේතුව සහ ඒවා ඇවිත් තියෙන්නේ අර ඔයා අයින් කරන අරමුණු විශ්ස ළඟා කරගන්න ඔයා උත්සාහ කරන නිසා කියලා. ඔයාට එතකොට පෙනේවි. ඔයාට අරමුණු වැඩි වෙන්න ඔයා ගොඩක් දුර්වල වෙනවා. ඔයාගේ ફોකස් එක හැම වෙලාවෙම නැති වෙනවා. ඔයාට එක දිගට නොකඩවා වැඩ කරන්න ශක්තිය ඕනි නම් ඔයා කරන්න ඕනි මේ විදිහට ඔයාගේ අරමුණු පොඩි ප්‍රමාණයකට සීමා කරගෙන ඒ වෙනුවෙන් වැඩ කරන එක. ඉතින් හිතන්නකෝ ඔයා ඔයාගේ ගෝල්ස් වලට යන්න මහන්සි වෙනවා කියලා. මේ වැඩේට ඔයාට නිරන්තර මොටිවේෂන් එකක් ඕනි. නැත්තම් හැම වෙලේම ඔයා උත්සාහ කරන්නේ මේ වැඩේ අතෑරලා දාලා ඔයාගේ පරණ ජීවිතයට ආපහු යන්න. මෙන්න මේ දෙයට උදව් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ. මේ වැඩේ ඔයාට උදව් වෙයි ඔයා හිතෙන් වැටෙන වෙලාවල් වලදී මානසිකව ආපහු රීබූට් වෙලා වගේ මානසික ශක්තිය වැඩි කරගන්න. අපි දැන් කතා කරන ක්‍රමවේදයට කියනවා කුකී ජා මෙතඩ් එක කියලා. මොකද්ද මේ ක්‍රමය සහ කොහොමද මේක හැදුනේ කියලා බලලා
අපි ඊළඟට බලමු කොහොමද මේක ප්‍රායෝගිකව අපේ ජීවිතයට යොදාගන්නේ කියලා. මේ කුකී ජා මෙතඩ් එක හඳුන්වලා දෙන්නේ ඩේවිඩ් ගොගින්ස් කියන පුද්ගලයා. මෙයා US Navy SEAL බටේක්. ඔයාලා දන්නවා මේ Navy SEALs ලා කියලා කියන්නේ ගොඩක් දරුණු මෙහෙයුම් වලට කායිකව සහ මානසිකව ශක්තිමත් කරලා සූදානම් කරපු බටපිරිසක්. Navy SEAL කෙනෙක් වෙන්නත් ඉතාම දුෂ්කර ට්‍රේනින් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ Navy SEAL කෙනෙක් වුණ ඩේවිඩ් ගොගින්ස් කියන පුද්ගලයා ඉතාම ක්‍රියාශීලී සහ ක්‍රීඩාවලට සම්බන්ධ වුණු පුද්ගලයෙක්. දවසක් මෙයාට ඕනි වෙනවා අල්ට්‍රා මැරතන් එකක් දුවන්න. අල්ට්‍රා මැරතන් එකක් සාමාන්‍ය මැරතන් එකක් වගේ නෙමෙයි හැතැම්ම 100ක් විතර දුවන්න ඕනි. ඒ කියන්නේ සාමාන්‍ය මැරතන් දුරක් වගේ 4 ගුණයක් විතර. ඒකත් දවසක් වගේ පොඩි කාලයක් ඇතුළත ඉවර කරන්න ඕනි. මෙයා මේ අල්ට්‍රා මැරතන් එකක් දුවන්න හිතුවේ එයාට අදහසක් තිබුණා යුද මෙහෙයුම් වලින් මිය යන සෙබළුන්ගේ දරුවන්ට එයාලගේ අධ්‍යාපනය වෙනුවෙන් අරමුදලක් පිහිටවන්න. සහ තව දවස් කීපයකින් එයා බෑඩ් වෝට 135 කියන තරඟයට සහභාගී වෙන්න තමයි හිතන් හිටියේ. ඒකට සුදුසුකම් ලබන්නත් කලින් එක මැරතන් එකක් හරි දුවලා තියෙන්නත් ඕනි වුණා. ඉතින් මේ ඩේවිඩ් ගොගින්ස් එයාගේ අල්ට්‍රා මැරතන් එක දුවන්න ආරම්භ කරා. මුලින්ම ගොඩක් ගැම්මෙන් පටන් ගත්තට කිලෝමීටර් 25ක් විතර යද්දි මෙයාට පොඩ පොඩ මේකේ අමාරුව දැනෙන්න ගත්තා. කිලෝමීටර් 50ක් විතර දුවද්දි මෙයාට තේරෙනවා තමන්ට මේක ඉවර කරගන්න බැහැ කියලා. හිතුවට වඩා මේක අමාරු වැඩක් කියලා. තමන්ගේ ශක්තිය තියෙන්නේ තව පොඩි දුරක් යන්න විතරයි කියලා එයාට දැනෙන්න ගත්තා. කොහොම හරි මෙයාගේ අන්තිම ශක්තිය ඉවර වෙනකල්ම මෙයා කිලෝමීටර් 75ක් විතර දිව්වා. තමන්ට කරන්න පුළුවන් උපරිමේ මේකයි කියලා එයාට හිතෙන්න ගත්තා. මම මොන මගුලකටද මේ දේ පටන් ගත්තේ? දැන් ඇති මම මේක නවත්තනවා කියන තැනටම ඔහු ආවා. තව එක අඩියක්වත් උඩට තියන්න බෑ ශාරීරිකවත් මානසිකවත්. ගොඩක් දුර්වල වෙලා ඔහු හිටියේ. වේදනාව ඉවස ගන්නම බැරි තැන ඔහු බිම ඉඳගත්තා. මෙතනදි තමයි මුලින්ම මේ කුකී ජා කියන මෙතඩ් එක පටන් ගන්නෙ. ඔහු පළවෙනි පාරට තමන්ගේ කුකී ජා එක හදන්න පටන් ගත්තා. කුකී ජා එකක් කියලා සාමාන්‍ය විවහාරයේදී කියන්නේ රස කැවිලි විස්කෝතු වගේ මොන හරි එක එක කුකීස් පිරුණු රසවත් බඳුනකට. මේ මෙතඩ් එකේදී මේ බඳුන පිරලා තියෙන්නේ කුකීස් වලින් නෙමෙයි. ඔයාගේ ජීවිතේ ඔයා ලැබපු ජයග්‍රහණ වලින්. අපි ඊළඟට බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඉතින් තවත් නම් අඩියක්වත් යන්න බෑ කියලා බිමට වැටුණු බිම ඉඳගත් ඩේවිඩ් ගොගින්ස්ට එයා හදපු කුකී ජා එක නිසා පුළුවන් වෙනවා ආපහු නැගිටින්න. එක එක කුකීස් එයා පාවිච්චි කරද්දී එයාට පුළුවන් වෙනවා ආපහු වේගෙන් ඇවිදින්න. මෙයා මැරතන් එක ඉවර කරන්නේ නියම මැරතන් එකක් දුවන විදිහටම වේගෙන් දුවන ගමන්. මේ වැඩේ එයාට කරන්න පුළුවන් වුණේ එයාගේ ජායක පුරවගත්ත මෙන්න මේ වගේ කුකීස් වලින් කියලා තමයි ඔහු කියන්නේ. ඉතින් මේ කුකී ජා මෙතඩ් එක කියලා කියන්නේ අමාරු අවස්ථාවලදී වැඩේ ගොඩ දාගන්න ලෝකේ බොහෝ දෙනෙක් පාවිච්චි කරන සාර්ථක ප්‍රායෝගික ක්‍රමයක්. කොහොමද ඔයාගේ කුකී ජායක හදාගන්නේ? ඔයාට පුළුවන් ඔයාගේ මනසින් මේ කුකී ජායක හදාගන්න. එහෙම නැත්නම් කොලේක මේක හදාගන්නත් පුළුවන්. ඔයාගේ මනසේ මේක හදාගන්නට වඩා මේක ඔයාට ගොඩක් ගැලපේ. සමහර අය ඉන්නවා කොළවල එක එක දේවල් ලියලා ඇත්තරම භාජනයකට දාලා තමන්ගේ කුකී ජායක හදාගන්න කට්ටිය. කොහේ හදාගත්තත් ඔයා මේකට මොනවද දාන්නේ? ඔයාට සතුටක් ගෙනාපු ඔයා පොරක් කියලා ඔයාට දැනුණු විශේෂ ඇචීව්මන්ට්ස් ඔයාට තියෙනව නේද? ඒක ලොකු දෙයක් වෙන්න පුළුවන්, පොඩි දෙයක් වෙන්න පුළුවන්, ඒක ඔයාම තමයි තීරණය වෙන්නේ. අන්න ඒ දේවල් මේකට එකතු කරන්න. මොන වෙලාවකදී හරි ඔයාට ඇති වෙලා අතෑරලා දාන්න හිතුනොත් ඔයාගේ කුකී ජායකෙන් කුකී එකක් අරන් බලන්න. මේක සරල වුණාට ඔයා කරලා බැලුවොත් ඇත්තටම ඔයා පුදුම වෙයි මේ ක්‍රමය වැඩ කරන විදිහ ගැන. ඔයාට එපා වෙලා ඉන්න වෙලාවක ඔයාට දැනෙනවා ඔයා මෙහෙම ඉන්න ඕනි කෙනෙක් නෙවෙයි කියලා. ඔයා ගේමක් ගහපු කොල්ලෙක්, එහෙම නැත්නම් ගේමක් ගහපු කෙල්ලෙක් කියලා. මේ ටිකත් ඉස්සරහට යන එක මට සීන් එකක් නෙවෙයි කියලා ඔයාට දැනෙන්න ගන්නවා. හිතින් වැටුණ වෙලාවට දෙයක් කරගෙන යන එක අමාරු වෙන වෙලාවට අපිට හිතට එන්නේ නෙගටිව් තෝට්ස් විතරයි. ඔයා ජීවිතේ අතෑරලා දාපු සමහර දේවල් දැන් මතක් කරන්න ඔයාට හිතෙයි. තව ටිකක් මං අල්ලන් හිටියනම් මම මේ දේ කරගෙන නේද කියලා. අන්න ඒ වෙලේට තමයි ඔයාට මේ කුකී ජා මෙතඩ් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාගේ ජායක පුරවන කුකීස් මොනවද කියලා පහලින් කමෙන්ට් කරන්න, අනිත් යාළුවන්ටත් බලන්න. ඉදිරි වීඩියෝස් වලදී අපි තව ගොඩක් දේවල් ගැන කතා කරමු. ඔයාලා කමෙන්ට් කරන අදහස්, යෝජනා සහ ප්‍රශ්න ඉදිරි මාතෘකාවලට ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අද වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාගේ යාළුවන්ටත් වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් සෑන්ස් වලට ආදරය කරන ඔයාට වැදගත් තවත් අලුත් වීඩියෝ එකකින් අපි එක්මන්ට් හම්බෙමු. එතකල් ඔයාට සුබ දවසක්.